ජයසිංහ මහතාට සමාවක් ලබා දෙන්න කියලා එතුමා ජනාධිපති කෝටාභය රාජපක්ෂ මැතිතුමාට සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගින් ඉල්ලීමක් යොමු කරලා තිබෙනවා. නමුත් ජනාධිපති කෝටාභය රාජපක්ෂ මහතා මහිතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. මුලින්ම රංජන් රාමනායක මහතා තමන් වැරැද්දක් කරා, ඒකට තමන්ගෙන් සමාව තමට සමාව ලබා දෙන්න කියලා විනිසුරුකරුවන්ගෙන් අදාළ මේ දුරකථන සංවාද පටිගත කරපු විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න කියලා. මොකද ඒක සාධාරණයි. මොකද අපේ රටේ හෝ ජාත්‍යන්තර නීතිය අනුව හෝ සම්ප්‍රදාය අනුව අපි වෙන කිසිම කෙනෙකුගේ දුරකථන ඇමතුමක් ඒ ඇමතුමේ සිටින පුද්ගලයාට දැනුම් දීමක් කරන්නේ නැතුව අපිට ඒවා මේ රෙකෝඩ් කරන්න බෑ. එහෙම ඒක පිළිගත් සම්ප්‍රදායක් නෙමෙයි. කියන්නේ කිසි කෙනෙකු එක්ක අපි මූණට මූණ කතා කරන්නේ නැති වෙලාවක හරි අපිට අනිත් පුද්ගලයාගේ අවසරයක් නැතුව ඔහුගේ කටහඬ කිසිම ආකාරයකින් පටිගත කිරීමක් කරන්න බෑ, සම්ප්‍රදායනුකූලව හෝ ජාත්‍යන්තර නීතිය අනුව. ඒ ඉතින් රංජන් රාමනායක මහතා එහෙම කරලා ඒක ඒවා තමන්ගේ යටතේ පවරාගෙන එමගින් යම්කිසි තර්ජනාත්මක තත්ත්වයක් ඇති කළා තත්ිකුත් ඇති වුණා. ඒ වගේම ඒ දුරකථන වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ගේ ජීවිතවලටත් ඒකින් හානියක් වුණා, ඔවුන්ගේ වෘත්තියන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය. ඉතින් මේ ගැන මුලින්ම මම හිතන රංජන් රාමනායක මහතා තමන්ගේ වෙච්ච වැරද්ද හැටියට පිළිගන්න ඕනේ මුලින්ම. ඉතින් පස්සේ තුමා තීරණය කරන්න ඕනේ මොකද කරන්නේ, තවදුරටත් අවුරුදු හතරක් ඉන්නවද, නැත්නම් විනිසුරුවරන්ගෙන් සමාවක් ඉල්ලනවද කියලා. එහෙම සමාවක් ඉල්ලුවොත් විනිසුරුවරන්ගෙන් ඒ විනිසුරුවරයන් හෝ අනෙකුත් ඒ පටිගත කරපු සංවාදවලට අදාළ පුද්ගලයන් ඒ සමාව දෙයිද, මොන පසුබිමක් යටද සමාවක් දෙයිද කියන දෙත් අපිට හිතාගන්න බැහැ. මොකද ඔවුන්ගේ සියලුම වෘත්තියන්ට පෞද්ගලික ජීවිතවලට හානි වුණා. මෙහෙම රංජන් රාමනායක මහතා වැරදි ලෙස මේ දුරකථන පටිගත කළ ඒවා මාධ්‍යවලින් හා අන්තර්ජාලයෙන් නිකුත් කිරීම හින්දා. ඉතින් මං හිතන මේ ගැන රංජන් රාමනායක මහතාව තමන්ගේ හෘද සාක්ෂියට එකගව වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ හොඳම දේ තමයි එතුමා අවුරුදු හතරක් කිරී ඉන්න එක. ඉඳලා තමන්ගේ වෙච්ච වරද්දට මේ දුක වින්දා කියලා හිතාගෙන ඒක ඉවරක් කරගෙන නව ජීවිතයකට යොමු වීම අවුරුදු හතරකට පස්සේ. නැතුව මෙහෙම සමාව ඉල්ලන එක මං හිතන්නේ විහිළුවකට ලක් වීමක් වෙනවා මේ ඔහු කරපු වැරද්ද පිළිගන්නේ නැතුව